අයිබුවන් මේ ඔටෝ හබ් වාහනවලට ආස කරන ගොඩ දෙනෙක් ආස කරන වාහන කඩකරියක් තමයි SUV කියන්නේ. ඉතින් ඕන තැනක යන්න පුළුවන් ඉඳ හොඳ පිනුමක් තියෙන ඉඳ වැඩි ඉඩකඩක් තියෙන ඉඳ ගොඩ දෙනෙක් SUV වලට ආස කරනවා. ඉතින් මේ SUV වලට ආස කරන කට්ටිය තවත් ආස කරන vehicle කඩකරියක් තමයි pickup කියන්නේ. ඉතින් ඔටෝ හබ් YouTube channel එකෙන් කතා කරන පළවෙනි pickup එක ටිකක් විශේෂ විදිහේ වාහනයක් තමයි අරගෙන අවිලා තියෙන. ඉතින් ඒකෙත් තව විශේෂත්වයක් තියෙනවා. මොකද Ford කියන brand එකේ අපි කතා කරන පළවෙනි වාහනය තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් Ford Ranger Raptor 2019 එක ගෙනාලා තියෙනවා අද ඔටෝ හබ් YouTube channel එකෙන්. ඉතින් වාහන මහින්ද එන්ටර්ප්‍රයිස් එකකින් නම්බර්ස් දාලා තියෙන පල්ලා විස්තර දැනගන්න පුළුවන් කෝල් කරලා දැම්ම කෝල් එකක් දීලා ඕගොල්ලන්ගේ වාහනේ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ෆොටෝස් වීඩියෝස් තියෙන වාහනේ හසිත 924 Instagram එකේ දැම්ම ගිහිල් එකත් ෆලෝ කරන්න. ඉතින් වැඩි කතා නොකර මේ අලුත් වාහනේ ගැන ඉක්මනටම දැනගමු. මේ ඔටෝ හබ් Ranger Raptor කියන්නේ සාමාන්‍ය ordinary pickup එකක් නෙවෙයි. ඊට වඩා සාමාන්‍ය ටිකක් වෙනස්. ඕගලන්ට නිකන් බැලු බැලමට පේනවා ඉතින් මගේ උස සහ මේ කැබ් එකේ එහෙම නැත්නම් මේ pickup එකේ උස කොච්චර වැඩිද කියලා සාමාන්‍යයකට වැඩිය. ඊට අමතරව මේක Ford Ranger කියන ordinary version එකට වැඩිය අඟල් 6ක් විතර මේක පල්ලින් වැඩි. ඉතින් ඊට අමතරව මේක තවත් range එකෙන් වෙනස් වෙන දෙයක් තමයි මෙන්න මේ block capitals වලින් ලියලා තියෙන. එහෙම නැත්නම් brand කරලා තියෙන මේකේ shell එක Ford කියලා. මේක Raptor එකේ විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක අපිට xenon lamps දීලා තිනවා. ඒ වගේම අපිට headlight එක විදිහට වැඩ කරන්නේ normal halogen lamp එකක්. ඊට අමතරව signal lights සහ daytime running light option එකත් මේකේ අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට මෙතනින් fog lamp එකක් දීලා තිනවා. ඉතින් මේ overall design එක බැලුවහම ඔයාලට පේනది සාමාන්‍ය මනුස්සයෙක්ට වැඩිය මේක කොච්චර ලොකුද කොච්චර උසින් වැඩිද කියලා. ඊට අමතරව සාමාන්‍ය cab එකේ එහෙම නැත්නම් ටිකක් off road පැත්තට බර වාහනයක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන skid plate එකක් මෙන්න මේ විදිහට යටින් බලා ගන්න පුළුවන් වෙනවා underguard එකක් විදිහට. ඊට අමතරව මේකේ මිලිමීටර 280කට වැඩි ground clearance එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක ඉස්සරහා දේවල් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ wide පෙනුම ගැන අමුතුවෙන් මම කියන්න දෙයක් නැහැ. ඔයාලට පේනවා සයිඩ් එක ගැන කතා කරද්දි මේකේ වයිඩ් ෆෙන්ඩර්ස් වලින් මම ඉස්සරහදී කිව්වා වගේම මේකේ පෙනුම එහෙම නැත්නම් පළල් බව වැඩි කරලා පෙන්නනවා. ඒ වගේම ඒ ෆෙන්ඩර්ස් වලට ගැළපෙන මේකේ වීල්ස් උත් ඉල්ලලා අරන් තිනවා. ඉතින් ඇල්මිනියම් කන්ට්‍රෝල් ආම්ස් වලින් තමයි මේ වීල්ස් මේ තරම් ඉල්ලලා අරගෙන අවිලා තියෙන්නේ. වීල්ස් ගැන කතා කරද්දි විශේෂයෙන්ම ඕල් ටෙරේන් ටයර්ස් දාර තියෙන. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඕෆ් රෝඩ් වලට ගැළපෙන ටයර්ස් තමයි මේකේ අපිට වීල්ස් වල බලා ගන්න පුළුවන්. ඉතින් ඕනි තැන කියන්න පුළුවන් මේ ටයර්ස් වල බයි වෙන දෙයක් නැහැ. ඒ වගේම ඕෆ් රෝඩ් සඳහා ගැළපෙන ටයර්ස් වල දාන්න පුළුවන් හොඳ ඇලෝ වීල් එකක් තමයි Ford ලා මේ Raptor එක සඳහා ඩිසයින් කරලා තියෙන්නේ. වීල්ස් හතරෙම disc brake option එක හම්බ වෙනවා. ඒ වගේම Fox Race suspension තමයි වීල්ස් හතරෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඕෆ් රෝඩ් වලට තමයි මේ suspension භාවිතා කරන්නේ. විවිධ රෝද වලට හම්බ වෙන විවිධ shocks absorb කර ගන්න පුළුවන් විදිහට. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය විදිහට පහසුවෙන් කැබින් එක ඇතුලේ drive කරන්න පුළුවන් විදිහට මේ suspension වැඩ ගන්නවා. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මේකේ side mirror එක කොච්චර ලොකුද කියලා. සාමාන්‍ය වාහනයකට වඩා එහෙම නැත්නම් හොඳ view එකක් ගන්න පුළුවන් විදිහේ
ලොකු සයින් මිර එකක් වින්ක මිර එකක් විදිහට අපිට දීලා තියෙනවා. ඊට අමතරව මේකේ වුඩ් ස්ටෙප් එක ගැන කතා කළා. සාමාන්‍ය මහත කෙනෙක් නැග්ගත් එහෙම නැත්නම් මේකේ දෙන්නෙක් නැග්ගත් ගොඩක් හොඳ ලෝඩ් එකක් ගන්න පුළුවන්. ඕගලන්ට ඒක බැලු බැලමට පේනවා ඇති. මේක ගොඩක් හෙවි විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට මේකේ ස්මාර්ට් කී එකක් හම්බෙන ඉඳ කීලස් එන්ට්‍රි ඔප්ෂන් එක අපිට මේකේ හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊට අමතරව එතන පිටිපස්සට ආවොත් ඕගලන්ට මේ අපේ ස්ටෝරේජ් ඒරියා එක ගාව රැප්ටර් කියලා එහෙම නැත්නම් මේ වාහනේ නම එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එක මේ විදිහට ස්ටික එකක් විතර අපිට හම්බ වෙලා තිනවා. රියර් සයිඩ් එක ගැන කතා කරනවා නම් මෙන්න මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් රැප්ටර් රේන්ජර් ෆෝඩ් කියලා බ්‍රෑන්ඩ් කරලා තිනවා අමුතුම විදිහේ ස්ටික ඩිසයින් එකකුත් එක්ක. ඉතින් ඊට අමතරව මේ වගේ හුක්ස් දෙකක් තියෙනවා පිටිපස්සෙන් අපිට ඕඩර් දෙයක් ඇදගෙන යන්නේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක මොකක් හරි ආපදාවක් ලක්ුණොත් අපිට වෙන වාහනයකින් මේක ආපවෝඩර් ගැනීමේ හැකියාවක් තියෙනවා මේ හුක්ස් භාවිත කරලා. ඉතින් ඊට අමතරව මේක ලොකු ලෝඩ් එකක් ගන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ රියර් සයිඩ් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව රිවර්ස් කැමරා එකක් මෙතනින් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපේ ස්පෙයර් වීල් එක දාලා තියෙන්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් SUVs වල පරණ SUVs වල ඒ වගේම සාමාන්‍ය දැනටත් පිකප්ස් වල අපිට ටිකක් යටින් තමයි ස්පෙයර් වීල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ ඇතුලේ කවදාවත් ස්පෙයර් වීල් එකක් ස්ටෝර් කරන්නේ නැහැ මේ වගේ වාහනවල. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් කරලා තින්නේ. මේ ටේල් ලයිට් එක ගැන කතා කරද්දි ඔක්කොම නෝමල් ස්ටෑන්ඩඩ් විදිහට තමයි ඩිසයින් කරලා තින්නේ. එහෙම නැත්නම් අපේ LEDs බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ටේල් ලයිට් ඩිසයින් එක ගැන බලද්දි ඕගලන්ට පේනවා මේ බොඩි එකකින් ඇතුලට ගිලිල වගේ තමයි මේ ටේල් ලයිට් එක ඩිසයින් කරලා තින්නේ. විශේෂයෙන්ම මම ඉස්සරහදී කිව්ව පැත්තේදී කිව්ව මේක ටිකක් ඕෆ් රෝඩ් සඳහා විශේෂයෙන් ඩිසයින් කරපු වාහනයක් කියලා. ඉතින් හදිස්සියවත් මොකක්hari වැදුනොත් ඉස්සල්ලාම වදින්නේ මෙන්න මේ එළියෙන්ම තියෙන. එහෙම නැත්නම් බොඩි එක තමයි වදින්නේ. ඉතින් ටේල් ලයිට් එකට හානි වීම ඉඩකඩ අවම වෙනවා මෙන්න මේ විදිහට ඩිසයින් කරලා තියෙන හින්දා. ඉතින් ඒක විශේෂ ඔප්ෂන් එකක්. එහෙම නැත්නම් විශේෂ ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන් ඔෆ් රෝඩ් වලට ගැලපෙන. ඉතින් ඒ වගේ සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. මම මෙහෙම්මම යනවා මේකේ බකට් එකට. එහෙම නැත්නම් ස්ටෝරේජ් ඒරියා එකට, කාගෝ ඒරියා එකට මෙන්න මේ විදිහට ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. මේ ටේල් ගේට් එක ගැන විශේෂයෙන්ම කියන්නේ මේ ටේල් ගේට් එක සාමාන්‍යයෙන් ඔගොල්ලෝ පිකප් එකක් එහෙම නැත්නම් කැබ් එකක් වගේ දෙයක ටේල් ගේට් එකක් හරිදී ඔයගොල්ලෝ ටිකක් බයයි. මේක වැටෙයිද නැහැ, මේක අතහුවෙයිද නැහැ වගේ දේවල් වලට බයයි. නමුත් මේක ගොඩක් ලයිට් වෙයිට්. ඔයගොල්ලන්ට පේනවා ඇති කිසිම බරක් නැහැ මේකේ. ඊටමත් පහසුවෙන් මේ විදිහට ඕපන් කරන්න පුළුවන්, වහන්න පුළුවන්. ඕනිම කෙනෙක්ට ලොකු හයියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට ඕපන් කරන්න පුළුවන්. මම පොඩ්ඩක් ඇතුළට නගිනවා. මෙන්න මේ විදිහට අපි නැගලා බලමු. ගොඩක් ඉඩකඩ තියෙනවා. මේකේ විශේෂ ඔප්ෂන්ස් ටිකක් තියෙනවා කතා කරන්න. මෙන්න මේ විදිහට තමයි මේක තර්ඩ් ලයිට් එක ඩිසයින් කරලා තියෙන්නේ. සාමාන්‍ය ට්‍රැෆික් එකේ වගේ ඉන්නකොට ළඟින්ම වාහනයක් නවත් කරලා තිබුණොත් ඒගොල්ලන්ට පහළ තියෙන ලයිට්ස් පේන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට අපි බ්‍රේක් කරනවද එහෙම නැත්නම් අපි යනවද වගේ දේවල් මේ ලයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මේක තර්ඩ් ලයිට් එක බ්‍රේක් ලයිට් එකක් විදිහට විතරක් නෙවෙයි. මෙතනින් අපේ කාගෝ ඏරියා එකට එක්ස්ටර්නල් ලයිට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ඒක ඇතුලෙන් ඔන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට 12 volts out එකකුත් මෙතනින් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ නිකන් කූල් බොක්ස් එකක් ටිකක් ලොකු කූල් බොක්ස් එකක් වගේ මේකේ දාගෙන යනවනම් කොහරි ට්‍රිප් එකක් යනකොට වගේ ප්ලග් කරලා තියන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව ටෙදරින් පොයින්ට්ස් හතරක් මේ මුළු හතරේ අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් හොඳ ඉඩකඩක් තියෙන, ගොඩක් හොඳ ඔප්ෂන්ස් තියෙන කාගෝ ඒරියාක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම ගොඩක් බරින් අඩුයි මේක. ඉතින් ඇතුළට නැගින කලින් එන්ජින් එක කොයි වගේද කියලා කතා කරලිමු. වාහනේ කොච්චර පෙනුම තිබුණත්, කොච්චර උස තිබුණත්, කොච්චර ඉඩ තිබුණත් වැඩක් නැහැ. මේකේ පවර් එකක් හරියට නැත්නම් ඉතින් මේ ගැන කතා කරද්දී මේක අපිට 2 ලීටර් බයි ටර්බෝ එන්ජින් එකක් තියෙනවා. ඉතින් බයි ටර්බෝ කොහොමද ඔයාලට පොඩි ප්‍රශ්නයක්. ඉතින් බයි ටර්බෝ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න ට්වින් ටර්බෝ කියන දේ තමයි. ෆෝඩ් ලා හඳුන්වන්නේ බයි ටර්බෝ කියලා. ඉතින් ඊට අමතරව මේකේ හෝස් පවර් එක 210යි. ඒ වගේම නිව්ටන් මීටර් 500ක ටෝක් එකක් තියෙනවා. ඉතින් වාහනේ පෙනුමේ හැටියටම මේකේ බලයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ බලය අපිට අවශ්‍ය විදිහට 4 wheel drive modes 3ක් දක්වා වෙනස් කරලා යොදවන්න පුළුවන් වාහනයට. ඊට අමතරව 10 speed automatic gear box එකක් අපිට මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පෙනුම වගේම වැඩ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි එළිය දේවල් ඔක්කොම වගේ මේ වෙනකොට කතා කළා. ඉතින් අපි ඇතුළට නැගලා බලමු එළියේ පෙනුමට ගැලපෙන්නම ඇතුළ තියෙනවද කියලා. ඉස්සෙල්ලාම නගින driving seat එකට ඉස්සල්ලාම ඉස්සරහින්ම හම්බෙන්නේ ස්ටීරින් වීල් එක ගැන කතා කරන්න නම් ස්පෝර්ට් ස්ටීරින් වීල් එකක් හම්බ වෙනවා. ලෙදර් රැප්ටර් විදිහට තමයි හම්බෙන්නේ. බ්ලූ ස්ටිච්චින් තියෙනවා මෙන්න මේ විදිහට. රැප්ටර් කියලාත් පල්ලෙන් බ්‍රෑන්ඩ් කරලා දෙනවා ෆෝඩ් වගේම. එක එයා බෑග් ගිහිකුත් තියෙනවා. ඊට අමතරව මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක තියෙනවා. වම් අත පැත්තෙන් අපි ෆෝන් එක කන්ෆිගර් කරන්න, අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම දකුණු අත පැත්තෙන් අපිට අපේ ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක ඇක්සස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව එකක් විශේෂ දෙයක් තියෙනවා මේකේ. අපි ස්ටීරින් වීල් වල කතා කරපු නැති මෙන්න මේ විදිහට රෙඩ් ස්ට්‍රිප් එකක් තියෙනවා මෙන්න මෙතනින්. මේකේ විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලෝ ඕෆ් රෝඩ් වගේ ඉවෙන්ට්ස් වලට යද්දි, එහෙම නැත්නම් ඕෆ් රෝඩ් ගමන් යද්දි ඔයගලගේ ටයර් එක කොයි පැත්තද හැරිලා තියෙන්නේ කියලා ඔයගලන්ට දාලා අවබෝධයක් ගන්න පුළුවන් මේ ස්ට්‍රිප් එකෙන්. මෙන්න මේ විදිහට
ඒක හැරලා තියෙන දිහා වන්න ඕගොල්ලන් ටයර් එක කොයි පැත්තටද ඇන්ගල් වෙලා තියෙන්නේ කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට අමතරව පැඩල් ෂිෆ්ටර්ස් තියෙනවා ටිකක් ආම් එක දිගින් වැඩි ඕගොල්ලන්ට මේ විදිහට පාසුවෙන් අල්ල ගන්න පුළුවන් ඕනිම තැනක ඉඳන්. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ ඕවරෝල් ඩෑෂ්බෝඩ් ඩිසයින් එකේ වගේම මැටීරියල්ස් කියන කතා කරනවා නම් සොෆ්ට් ටච් මැටීරියල්ස් තියෙන්නේ. හැබැයි මේකේ ගොඩක් මැටීරියල්ස් යූස් කරලා නැහැ. මොකද මේක ටිකක් හાર્ඩ් යූස් කරන වාහනයක්. මේක ප්‍රීමියම් ලුක් එකක්. ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ වාහනයක් ගන්න කෙනෙක්. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ගොඩක් හොඳ ඩියුරබිලිටි එකක්. ඒ වගේම ගොඩක් හොඳ සවිශක්තිමත් බවක් තමයි මේ ඩෑෂ්බෝඩ් එකෙන් සහ මේගොල්ලන්ගේ අතපය ගැටෙන දේවල් වලින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද ලස්සනට වැඩිය ගොඩක් කල්පගතම වැඩි වෙන තමයි මැටීරියල්ස් හොදාගන්න තියෙන කියලා කියන්න පුළුවන් විශේෂයෙන්ම. ඊට අමතරව සීට්ස් ගැන කතා කරනවා නම් ස්පෝර්ට් සීට්ස් හම්බ වෙලා තියෙනවා. රැප්ට කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ගොඩක් ලස්සනයි සීට් එක. ලෙදර් සහ ෆැබ්‍රික් කියන කම්බිනේෂන් එකකින් තමයි මේ සීට්ස් නිර්මාණය කරලා තින්නේ. ඉතින් ආ ඩ්‍රයිවර්ගේ සීට් එක ඉලෙක්ට්‍රික් සීට් එකක් විදිහට හම්බ වෙලා තියෙනවා. පැසෙන්ජර්ගේ සීට් එක මැනුවලි තමයි කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ ගේජ් ක්ලස්ටරයකට යනවා නම් අපිට ඇනලොග් මීටර්ස් දෙකක් හම්බ වෙනවා. ලොකු ඇනලොග් මීටර්ස් දෙකක් සහ පොඩි ඇනලොග් මීටර්ස් දෙකක් විදිහට. ඉතින් ලොකු ඇනලොග් මීටර්ස් එකේ වම් අත පැත්තේ RPM මීටර් එක, දකුණු අත පැත්තේ ස්පීඩෝ මීටර් එක හම්බ වෙනවා. වගේම වම් අත පැත්තේ පොඩි ඇනලොග් මීටර් එකකින් අපේ එන්ජින් හීට් එක, වගේම දකුණු අත පැත්තේ පොඩි ඇනලොග් මීටර් එකකින් අපේ ෆුවල් ලෙවල් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මැද්දෙන් තියෙන MID පැනල් එකට යනවා නම් අපිට ටෙරේන් මෝඩ්ස් 6ක් දක්වා මේකේ ඩ්‍රයිව් මෝඩ්ස් වෙනස් කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම හැම වෙලේම නිතරම කිව්වා වගේ මේක ඕෆ් රෝඩ් සඳහා වැදගත් වෙන වාහනයක්. ඉතින් අපි යන රෝඩ් එක එහෙම නැත්නම් අපි යන පොළව අනුව අපිට වෙනස් කරන්න පුළුවන් ග්‍රැවල්ද, සෑන්ඩ්ද, ස්නෝද, ඔය වගේ අවශ්‍ය විදිහට අපේ ඩ්‍රයිව් මෝඩ් එක වෙනස් කරලා ඊට අවශ්‍ය විදිහට අපේ පවර් එක ඩිස්ට්‍රිබියුට් වෙන විදිහ, අපේ සස්පෙන්ෂන්, ඒ වගේ ගොඩක් දේවල් වෙනස් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ වගේ හැන්ඩල් එකකුත් තියෙනවා ඩ්‍රයිවර්ට. ඒ වගේම ෆ්‍රන්ට් පැසෙන්ජර්ත් මේ වගේ හැන්ඩල් එකක් තියෙනවා. මොකද මේක ඔන් රෝඩ් වාහනයක් නෙවෙයි. මම හැම වෙලෙම කියනවා. ඉතින් ඒකින් තමයි මේ වගේ දේවල් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ සෙන්ටර් කන්සෝල් ඒරියාකටත් මම එනවා. සුපුරුදු විදිහටම ආම් රෙස්ට් එකක් තියෙනවා. ඇවරේජ් මට්ටමක ගොඩක් කම්ෆර්ටබල් අත තිබ්බහම එබ්බෙනවා. ඊට අමතරව මේක පහලින් අපිට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම කප් හෝල්ඩර්ස් දෙකක්, කන්වෙන්ෂනල් හෑන්ඩ් බ්‍රේක් ලිවර් එකක්, ඒ වගේම අපේ 10 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එක හම්බ වෙනවා. ගොඩක්ම සිම්පල් මේ ඩිසයින් එක. මම කලින් කිව්වා වගේ ගොඩක් ප්‍රීමියම් ඩිසයින් එකක්, ටීක් පැනල්ස් ඔය වගේ දේවල් අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මම එන්ජින් එක ගැන කතා කරද්දී කියපු 4 wheel mode 3ක් දක්වා මේකේ 4 wheel drive system එක වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. වගේම අපේ low speed cruise control option එක, traction control option එක අපිට මෙතනින් access කර ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙතනින් අපිට USB port එකක් තියෙනවා. තවත් පහලින් USB port එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපේ phone එක වගේ දාලා තියාගන්න පොඩි storage එකක් තියෙනවා. ඊට අමතරව 12 volts out එකත් මෙතනින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව එතනින් ඉස්සරහට આવත් ඔයගලන්ට පේනවා ඇති අපේ infotainment system එකේ යම්කිසි controllers ටිකක් තියෙනවා. ඊට අමතරව අපේ AC control area එක physical buttons වලින් අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. අපේ සියලුම දේවල් physical buttons වලින් adjust කරගන්න, වෙනස් කරගන්න, change කරගන්න, ඕනි දෙයක් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊට අමතරව CD load එකකුත් මෙතනින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. අවසාන වශයෙන් ඉස්සරහ තියෙන වැදගත්ම දේ infotainment system එකට මම එන්නම්. originally factory fitted ආපු infotainment system එකක් තමයි මේ විදියට දීලා තින්නේ. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. අපිට මේ විදියට audio කියලා අපේ FM වගේ දේවල් access කරන්න පුළුවන්. ඊට අමතරව අපේ AC climate control system එකත් අපිට මෙතනින් access කරන්න පුළුවන් අපේ physical buttons වලට අමතරව. ඊට අමතරව අපේ phone එක connect කරන්න පුළුවන් navigation system එකක් තියෙන ලංකාවට නම් support කරන්නේ නැහැ මේක. ඊට අමතරව apps කියන එකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපිට bluetooth connect කරන්න පුළුවන්. ඊට අමතරව mobile apps වලට access කරන්න පුළුවන් අපේ phone එකෙන්. ඊට අමතරව settings කියලා දිනවා අපේ සම්පූර්ණ infotainment system එකේ settings අපිට වෙනස් කරන්න පුළුවන් මේ option එක හරහා. ඉතින් ඔය වගේ දේවල් තමයි මේකේ front passengerගේ driverගේ area එකේ කතා කරන්න තියෙන්නේ. overall ගත්තාම සාමාන්‍යයෙන් pickup එකක්, එහෙම නැත්නම් අපි ආස කරන SUV එක feeling එක තියෙන වාහනයක් විදිහට ගොඩක් හොඳ view එකක් තියෙන වටේම හොඳට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ පහසු position එකක ඉඳන් ඕනෙම පාරක, ඕනෙම off-road event එක, ඕනෙම දෙයක perform කරන්න ගොඩක් හොඳ ෆීලිං එකක් මේකස්ස තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් අපි බලමු rear passenger compartment එක කොහොමද design කරලා තියෙන්නේ කියලා. මම එළියේද කතා කරපු footstep එකේ හින්දා rear passengers ලටත් නගින්න කිසිම අපහසුාවක් නැහැ. මේ විදිහට පහසුවෙන් නගින්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේකේ කොච්චර ඉඩක් තියෙනවද කියලා. මම ඉස්සරහ කතා කරපු ඒ seat එකේ ඒ position එකේම තියලා තමයි පිටිපස්සට රඳන්නේ. එහෙම තිබිලත් මේකේ හොඳ foot space එකක්,
ලෙක් පේස එකක්ගේ හෙඩරුවම එකක් අපට බලාගැනීම හැකියාවක් තින යගේම ගොඩක් හොඳ හෙඩ්‍රස් එකක් තින පැසෙන්ජර්ස්ල තුන් දෙනෙක්ට සීට්බෙල්ට් දීලා තියෙනවා. ඉතින් ඒ විදිහ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මැටීරියල්ස් ගැන කතා කරනවා නම් ඉස්සරහා වගේම ෆැබ්‍රික් සහ ලෙදර් කම්බිනේෂන් එකකින් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් ලෙදර් විතරක් හදුවොත් අපිට පොඩ්ඩක් ඩාඩි දාන ඉඩකඩ වැඩි, පොඩ්ඩක් සැප පහසුවෙන් යම් කිසි මට්ටමක් අඩුයි. නමුත් මේ විදිහට කම්බිනේෂන් එකක් එකදුවම ගොඩක් පහසුයි. සාමාන්‍ය සීට් එකට වැඩිය ඉතින් ගොඩක් හොඳ පොසිෂන් එකක තියෙනවා. සාමාන්‍යයෙන් පිකප් එකක් කිව්වම ගොඩක් දුරට සීට් එක ගොඩක් කොටයි. එහෙම නැත්නම් අපිට සීට් එක පටු සීට් එකක් හම්බෙන. නමුත් මේක එහෙම කිසිම අමාරුවක් නැහැ. සාමාන්‍ය SUV එකක් විදිහට තමයි මේකේ සීට්ස් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම පොසිෂන් එකත් ඕගොල්ලන්ට පේනවා ඇති. මගේ මේ කකුල සම්පූර්ණයෙන්ම සීට් එකට ස්පර්ශ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සැප පහසු පුටුවක වාඩි වෙලා ඉන්නා වගේ. ඉතින් සෙන්ටර් පැසෙන්ජර් ගැන කතා කරනවා නම් ගොඩක් ලොකු ෆ්ලෝ හම්ප් එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි ෆ්ලෝ හම්ප් එක උස නැති වුණාට ටිකක් පළලින් වැඩි. ඒකින්ද කකුල් දෙක පොඩ්ඩක් ඈතින් තියාගෙන ඉන්නේ සෙන්ටර් පැසෙන්ජර්. හැබැයි පොඩි ගමනක් යන නම් කිසි අපහසුයක් නැහැ. ඕගොල්ලන්ට පේන ඇති සෙන්ටර් පැසෙන්ජර්ගේ පොසිෂන් එකත් සාමාන්‍යයෙන් ඇවරේජ් මට්ටමක තියෙනවා. ඉතින් පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් විතරක් ගමන් කරනවා නම් මේ වගේ ගොඩක් හොඳ ආම් රෙස්ට් එකක් බලා ගන්න පුළුවන් කප් හෝල්ඩර්ස් දෙකකුත් එක්ක. ඉතින් ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්. කිසිම අපහසුයක් නැහැ මේක පිකප් එකක් කියලා. ඉතින් ඊට අමතරව මේක අපිට මේ වගේ සීට් එකේ ගොඩක් පොඩි පොකට්ස් දෙකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපි යූස් කරන්නේ ෆයිල්ස් වගේ දේවල් දාන්න. නමුත් මේකේ ෆයිල් එකක් නම් දාගැනීමේ හැකියාවක් නැහැ. ගොඩක් පොඩි දේවල් තමයි මේකේ දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව 12 volts out එකක් දීලා තිනවා. මේකේ තියෙන වැදගත්ම අනෙක් දේ තමයි සාමාන්‍යයෙන් අපි Volvo XC90 එකේ කතා කළා වගේ මේක අපිට 230 out එකක් තියෙනවා මෙන්න මේ විදිහට. නමුත් ඩොමෙස්ටික් සොකට් එකක් නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ විදිහට වෙනස් විදිය සොකට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ගොඩක්ම සිම්පල් ඩිසයින් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ කොටසින් පිටිපස්සේ තමයි, එහෙම නැත්නම් මම මේ පිට තියාගෙන ඉන්න කොටසින් පිටිපස්සේ තමයි අපේ ජැක් එක සහ ජැක් එකට අවශ්‍ය ටූල්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන තමයි ස්ටෝ කරලා තියෙන්නේ. අපිට අවශ්‍යතාවයක් වුණොත් මේ සීට් එක ෆෝල්ඩ් කරලා තමයි ඒවා ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකේ ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් පහසුයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පිකප් එකක බලාපොරොත්තු වෙන්නේ නැති සැප පහසුවක් මට මේකේ තියෙනවා කියලා හිතනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අද කතා කරලේ Ford Ranger Raptor 2019 කියන පිකප් එක ගැන. ඉතින් ඔටෝහබ් බියුරෝ චැනල් එකෙන් කතා කරපු පළවෙනි පිකප් එක ටිකක් විශේෂ විදිහේ පිකප් එකක් ගැන තමයි කතා කරන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති පිකප් එකක්, එහෙම නැත්නම් අපේ යෝජනින් කියනවා නම් කැබ් එකක් විදිහට මේකේ කොච්චර ඔප්ෂන්ස් තියෙනවද, කොච්චර දුරට අපිට මේක පළදායි විදිහට භාවිත කරන්න පුළුවන් දෙදිනදා වැඩවලද කියලා. ඉතින් ඒ විදිහට තමයි පිකප් එකක් ඩිසයින් කරන්න විශේෂයෙන්ම අපේ ගමන් බිමන් වලට අමතරව භාණ්ඩ ප්‍රවාහනේ, ඒ වගේම විවිධ වැඩවලට අවශ්‍ය විදිහ තමයි පිකප් එකක් ඩිසයින් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති ඒ වගේ දේවල්ට කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් සුපුරුදු විදිහටම ෆොටෝස් වීඩියෝස් තියෙනවා හසිත 9W4 Instagram එකේ. දැම්ම ගිල්ල එකත් ෆලෝ කරන්න. ඉතින් මේ වගේ ලංකාවට එන හැම වාහනෙම, ලංකාවේ නැති විවිධ තාක්ෂණ නුත් ඔයගොල්ලන්ට ඉස්සරහට AutoHub YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ AutoHub.